මගේ අතේ තියෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශන තුනම. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දැනටම මේ සැප්තැම්බර් 21 ජයග්‍රහණය කළා 22 ඉඳන්ම ක්‍රියාත්මක. මේ දෙකම එහෙම ක්‍රියාත්මක කරන්න බැරි දේවල් තියෙනවා. මොකද හේතුව පළවෙනි එක තමයි IMF වැඩසටහන නවත්තන්න වෙනවා. IMF එකත් එක්ක සංවාද කරලා වාද කරලා එතකොට මේක නෙගෝෂিয়েට් කරනවා කියලා තියෙනවා. එතකොට නෙගෝෂিয়েට් කරනකොට පළවෙනි එක තමයි එහෙනම් IMF වැඩසටහන නවතිනවා. මාස 6කට විතර නැවතුණු ගමන් මේ රට වැටෙනවා. මේ දෙකම ක්‍රියාත්මක කරන්න ගියොත් රට වැටෙනවා ඒක අනිවාර්යයි. මම හිතන්නේ NPP එකේ කට්ටිය මේ පාර්ලිමේන්තුවේ තිබුණ මේ ප්‍රතිපත්ති ටිකවත් කියෝලනක් නැහැ. ජාතික ජන බලවේගයේ මේ ලියපු අය එකිනෙකාට මම හිතන්නේ එක කොට්ටාසයක් ලියලා ඒක ඇඩ් කරනවා. අනිත් කොට්ටාසෙ ලියලා ඇඩ් කරනවා. මෙහෙම ප්‍රතිපත්ති ප්‍රකාශන හදන්න බෑ. මේක එක දෙයක් තියෙනවා. ඒක නම් කරයි ඒගොල්ලෝ. මොකක්ද නැත් තියෙන්නේ ඒකේ මේ අර නවකව දේ නැති කරනවා කියලා. පුළුවන් ඒගොල්ලෝ නවකව දේ කරන්නේ. දැන් මේක මගේ වැඩක්. මේකත් මේක කාගේ වැඩක්ද කියලා අපිට ෂුවර් නැති වැඩක්. ඒ කියන්නේ රට ගැන හිතලා ලියලා තියෙන මෙච්චරයි රට ගැන හිතලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තියෙන මේක තමයි. රටේ ප්‍රධාන දේශපාලන ව්‍යුහයන් ටික ජනාධිපතිවරණයට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ. ඒගොල්ලෝ කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කලින් කරන්න හදපු දේවල් සහ දැන් කරගෙන යන වැඩපිළිවෙල් තමයි ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල තියෙන්නේ. නමුත් පුළුවන් ශ්‍රී ලංකා කියන වැඩසටහන තමයි ශ්‍රී ලංකාවට හරියන හොඳම වැඩසටහන.